මේක පස්සේනේ වීඩියෝ එක 2019 MCQ paper එක කතා කරන. හරි. මේ 24 වෙනි ගණන කතා කරන්නේ. ඒතර අපිට මේකේ ගාන කියලා දෙන එක බලන්න. බාහිරව සම්බන්ධ කරනවලු මේ බාහිර අග දෙක විතරක් එළියට එන විතර මැදට දානවලු ඩයෝඩ් එකක් සහ ප්‍රතිරෝධයක්. ඒක කියලා නෑ ශ්‍රේණිගතවද සමාන්තරගතවද දාන්නේ කියලා. ඒ දෙක විතරනේ තියෙන්නේ. ඒතර ඒ උපකරණ දෙක පාවිච්චි කරන්න පුළුවන් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව. හරි. එහෙම දැම්මට පස්සේ අපි වෝල්ටේජ් එකක් වුණ බැටරියකට සම්බන්ධ කරනවලු. සම්බන්ධ කරාට පස්සේ මුලින් ඇම්පියර් 50ක් යනවලු. ඊට පස්සේ බැටරිය පැත්ත මාරු කරනවා. ඒ කියන්නේ ප්‍රතිවර්ත කරනවා කියන්නේ පැත්ත මාරු කරනවා. පැත්ත මාරු කරනවා ධාරාව දෙගුණයක් වෙනවා කියන එක කියන්නේ. ඒ කියන්නේ ප්‍රතිරෝධය කියන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා කියන එක. දෙගුණයක් අඩු වෙලා තියෙනවා ඉස්සල්ලාගේට වඩා. හරි. දැන් එතකොට අපෙන් අහනවා ඩයෝඩ් ඉදිරි නැඹුරු ප්‍රතිරෝධය සහ ප්‍රතිරෝධකයේ ප්‍රතිරෝධයේ අගය කීයද කියලා. හරි. මොනවයි කියන කතාව බලන්න. විභවාන්තර එකක් වෙනකොට මිලි ඇම්පියර් 50ක් යනවලු. බැටරිය පැත්ත මාරු කරනවලු. හැබැයි විභවාන්තර වෙනස් කරලා නැහැ. පැත්ත මාරු කර ගමන් ධාරාව දෙගුණක් වෙනවලු. ඒ කියන්නේ ධාරාව වැඩි වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. හරි. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේක තියෙන්නේ පරිපථ සැකස්ම කියලා. හරි. මේ මොනවා මම ඉස්සෙල්ලාම හිතනවා මේ පරිපථයේ ප්‍රතිරෝධයයි ඩයෝඩයයි ශ්‍රේණිගතව තිබ්බොත් එහෙම මොකක්ද වෙන්න පුළුවන් කියලා බලමු. දැන් මෙහෙම දිනවා. මේක ධන, මේක ඍණ. මෙහෙම වුණත් යන්න පුළුවන් ධාරාව පුළුවන්. මේක පෙර නැඹුරුනේ. හරි. දැන් ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මම මේ ඩයෝඩ් කොහොමද දිනනකොට බැටරිය පැත්ත මාරු කරනවා. මෙහෙම මාරු කරොත් එහෙම දැන් මෙයාට ධාරාවක් යන්න පුළුවන්ද? බෑනේ. ඒතර ධාරාව දෙගුණයක් වෙන අවස්ථාවක් කියලා එක් වෙන්න බෑ. මොකද මෙහෙම වුණොත් එහෙම ඩයෝඩ් පස් නැඹුරු වෙලා ධාරාවක් යන්න බෑ. එහෙනම් මේක පළවෙනි අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් මේ පරිපථයේ අංග මේ උපකරණ දෙක, ඒ කියන්නේ සෝරි ඩයෝඩ් එකයි ප්‍රතිරෝධයයි ශ්‍රේණිගතව පවතින බෑ. හරි. එහෙනම් තියෙන පුළුවන් කොහොමද? සමාන්තරගතව. හරි. එහෙනම් මම මේක අයින් කරා වෙන්න බෑ. සමාන්තරගතව. ඒතර එක්ක R1 ඩයෝඩ් මෙහෙම තියෙන්න ඕනේ. පිනකවස්ථා මෙහෙම තියෙනවා. ඒතර බැටරිය මුලින් මේක මෙහෙම තියෙනවා. ඊළඟ සැරේ ප්‍රතිවර්ත කරනගන්නේ ධනරින පැත්ත මාරු කරනවා. හරි. බලමු දැන් මොකද කියන අවස්ථා දෙකේදී මුලින්ම තියෙන්නේ මොකද්ද? පස්සේ තියෙන්නේ මොකද්ද? මුලින්ම ධාරාව 50, ඊට පස්සේ ධාරාව වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. හරි. ඔන්න බලන්න මම මෙහෙම දානවා. මේ පැත්තට ඉන්න මේ පැත්ත ධන වෙන විදිහට සෙට් කරනවා බැටරිය. කොහොම කරොත් මෙහෙම ඇවිල්ලා ධාරාවට මේ පාරෙන් යන්න පුළුවන්ද? බෑ නේද? මෙතනින් යන්න බෑ. මොකද මෙයාගේ පසු නැඹුරු කියන්නේ ඉතා විශාල ප්‍රතිරෝධයක් ධාරාව කරන්න බෑ. එහෙනම් අනිවාර්යෙන් ධාරාවට යන්න පුළුවන් පාර මේක විතරයි. ඒතර ප්‍රතිරෝධය R1 විතරයි බලපාන්නේ. මෙතන ප්‍රතිරෝධය බලපාන්නේ නැහැ. මොකද ප්‍රතිරෝධය අනන්තය කියලා අපි හිතන්නේ. ඒක R1 සහ අනන්තය ගත්තොත් ඒක සමග ප්‍රතිරෝධය R1. ඒව ධාරා ඉදිරිදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා. හරි. ඒතර ඒ කියන්නේ මෙයාගෙන් ඇති වැඩක් නැහැ. ඒතර මේ ධාරාව යන්නේ මෙහෙම. මේ වෙලාව තමයි මිලි ඇම්පියර් sorry. ආ මේ ඊතල පැත්ත මාරලා මෙන්. ඒතර මිලි ඇම්පියර් 50ක් යනවා. පැහැදිලිද? හරි. ඊළඟට දැන් හිතන්න බැටරියම පැත්ත මාරු කරා මෙහෙම. මේ පැත්ත ධන දාලා මේ පැත්ත ඍණ දාන්න. දැන් බලන්න දැන් උතුර ධාරාව යනවා මෙහෙමයිල මෙතනින් ගිහලා මෙහෙටත් යන්න පුළුවන් මෙයාගේ හරහත් යන්න පුළුවන්. හරිද? ඒතර මෙයක් පෙර නැඹුරු අවස්ථාවනේ දෙනවා. ඉස්සලා පසු නැඹුරු දැන් පෙර නැඹුරු. පෙර නැඹුරු වෙනකොට යාට යම් කිසි ප්‍රතිරෝධයක් තියෙනවා R2. ඒතර බලන්න මේ ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව උනේ තියෙන්නේ. ප්‍රතිරෝධ දෙක ශ්‍රේණිගතව සමාන්තරගතව උනේ තියෙන්නේ. මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතව තියෙන්නේ. මේ ඩයෝඩ් ඇද්දත් අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඒකයි මම ප්‍රතිරෝධ කියලා කිව්වේ. මේ ප්‍රතිරෝධ දෙක සමාන්තරගතව ආපු ගමන් ඕගලන් දන්නවා ප්‍රතිරෝධ සමාන්තරගත වෙනකොට සමකයේ ප්‍රතිරෝධය අපි තුම මෙයාගේ ප්‍රතිරෝධ R1 R2 කගේ සමකය R කියලා දන්නකෝ. මෙන්න මේ අගේ අනිවාර්යයෙන්ම මේ ප්‍රතිරෝධ දෙකටම වඩා අඩු වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ R1ටත් වඩා R2ටත් වඩා අඩු වෙන්න ඕනේ. හරිද? එහෙනම් ප්‍රතිරෝධ අඩු වෙච්ච ගමන් මොකක්ද වෙන්නේ? ධාරාව වැඩි වෙනවා. හා එහෙනම් මෙන්න මේ අවස්ථාව හරි නේද? එහෙනම් මේ දැන් මම උඩ අවස්ථාව වෙන්න බෑ කියලා කිව්වා. ඒක වෙන්න බෑ තමයි. හැබැයි මේක වෙන්න පුළුවන්ද කියලා චෙක් කරන්න ඕනේ. එහෙනම් වෙන්න පුළුවන් නේද? හරි. එහෙනම් මම දැන් මේක තහවුරු කරගත්තා වෙන්න පුළුවන් මේක තමයි අවස්ථාව කියලා. හරි. ඔන්න දැන් ගන්න හදන්න යන්න. මේ මිලියන් මේ පළවෙනි අවස්ථාව මේ දෙවෙනි අවස්ථාව. පහදද? හරි. ඔන්න පළවෙනි අවස්ථාව ගත්තොත් ඒකට මම V = IR දානවා. ඒතර V දානකොට මේ කාට දාන්නේ? මේ ප්‍රතිරෝධය V = IR. V = IR දාන්නේ. මේ ප්‍රතිරෝධය දෙකලවර විභවාන්තරය කියන්නේ මේ බැටරිය විභවාන්තරය නේද? මෙතන විභවාන්තරය. ඒතර එකයි ඒ ප්‍රතිරෝධය දෙකලවර විභවාන්තරය 1 වෝල්ට්. ඉතින් යන ධාරාව මිලි ඇම්පියර් 50 1 ඇම්පියර් කරන 10 න් බෙදුවා. ඒතර R කියනක ප්‍රතිරෝධය එනවා මට ඕම් 20යි කියලා. මෙයාගේ ප්‍රතිරෝධය බාහිර ප්‍රතිරෝධය ඕම් 20යි. ඊළඟට මේක මෙයා 20යි. ඕම් 20යි. හරි. ඒතර එනවා මම දැන් මෙයාගේ ඕම් 20 වහගත්ත ඉඳලා ඒ ඕම් එක මෙයාට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙයා මෙයා ඉන්නවනේ. මේ දෙනෙක් සමග ප්‍රතිරෝධය මම දන්නේ නැහැ. ඒක R කියලා දාගන්නවා. ඒත් දැන් 1 වෝල්ට් දෙන්නේ බැටරිය පැත්ත විතරයි මාරු කළේ. දැන් යන ධාරාව දෙගුණයක් කළා. ඒ කියන්නේ 100 ඇම්පියර්. මිලි ඇම්පියර් යනවා. එහෙනම් දැන් මට මේ සමග ප්‍රතිරෝධය කිව්වේ හොයන්න පුළුවන්. එයාට 20 IR දාලා. ඒතර එයාට 20 IR දාම මට සමග ප්‍රතිරෝධය එනවා ඕම් 10ක්. මේ R කියන්නේ කාගේද? මේ දෙන්නගේම සමකය. ඒතර මෙයා පැහැදිලිද? හරි. ඒතර ඒ දෙන්නගේ මේ දෙන්නගම සමකේනේ මේ
මේ R කියලා කියන්නේ. ඒතර මං මේ දෙන්නව මෙතන යන්න. මෙන්න මේ සමගය තමයි මෙතනට ගන්න. හරිද? සමගය දැන් අපි R කියලා වගතන 10 කියලා. ඒතර මෙයා උඩ එක්කන R1 මෙයා දන්නේ නැහැ. ඩයෝඩ් ප්‍රතිරෝධ දන්නේ නැහැ. R2 කියලා ගමු. ඒතර අපි දන්නවා ප්‍රතිරෝධ දෙයක් සමාන්තරගත වෙන්න ඕන. ඒක හොයන්න කොහොමද සමගය? කට R1 දන්න කට R2 සමාන කට R. කට R1 කියන්නේ අපි දන්නවා ඒක කීයද? මෙතනින් අපි හොයාගත්තා 20යි කියන්නේ. ඒක දාන මෙතනට. R2 දන්නේ නැහැ. තමයි හොයන්න ඕන ඩයෝඩ් ප්‍රතිරෝධය. මේ සමගර ප්‍රතිරෝධය ඒක අපි හොයාගත්තා මෙතන 10යි කියලා. ඒ ටික මම ආදේශ කරලා දෙන්නේ මෙතන. ආදේශ කරාට පස්සේ මට R2 කියනගෙන 20යි ඕම් කියලා. මේව මෙහෙම හදන්න ඕනේ. හිතෙන් හදන්න පුළුවන් ටක් ගාලා. ඔයගොල්ලන්ට හදන්න ඕන විදිහ පෙන්වන්න ඕනින් තමයි මෙහෙම හදලා තින්නේ. මේ වැත තනි කර හිතෙන් හදන්න පුළුවන් විනාඩියක් වගේ ඇතුළත හදන්න පුළුවන් ගණන්. ඊට වැඩිය අඩු කාලය යන්න. හරිනේ? මේ ගාන තේරුම් ගන්න තමයි වෙලා යන්නේ. ගාන හදන්න ඇත්තට විනාඩියක් තප්පර 30ක්වත් යන්නේ නැහැ. හරි. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මෙතන ඕම් 20යි කියලා ආවා. ඒ කියන්නේ බාහිර ප්‍රතිරෝධය තෝම් 20යි. ඩයෝඩ් ඇතුළ ප්‍රතිරෝධය තෝම් 20යි. හරි ලේසින් ගාන හදා ගන්න පුළුවන්. හරි. එහෙනම් එහෙම උත්තර තියෙන දේ අපි බලමු. හරි. එහෙම උත්තර තියෙනවා පස්සෙදී. එහෙනම් 24 වල උත්තර එනෝනේ 5. හරිද? 24 වල උත්තර 5. ඊට 25 වෙනි ගානට මේකත් හරි ලේසි ගානක්. මේක කියනවා රූපේ දැක්කන පරිදි සුලි කුණාටුවක ඇති වායු ස්කන්ධයක් එහි ඇස වටා ඇස කියලා කියන්නේ මෙන්න මේ මත නේද ලක්ෂණ ඇස වටා සර්පිලි ආකාර පත චලිතය වේ ඇසේ කේන්ද්‍රයේ සිට 80ක් දුරින් හරිය දුරකදී වායුවේ ප්‍රවේගය 150යි දැන් මේක ඕන වෙන මේ අතර කරකිනවා කියන්නේ මේ අංශු මෙහෙට චලනය වෙන්නේ මේ අංශු මෙහෙට මෙහෙම චලනය වෙන්න ඕන හරිද හරි ඒතර මෙතරදි වේගය මේ පැත්තට 150යිලු මෙන්න මේ 40ක් දුරේ වේගය කීයද කියලා අහනවා හරිද හරි මම ඔක පැහැදිලි කරේ මෙන්න මෙහෙමයි මේ රූපය ගත්තොත් ඒතර අර सर्पिलेव මේ අංශු සෝරි ළඟින් හිටපු අංශු තමයි ටිකක් කියලා යනකොට මේ ඈතට යනවා. මේ මුලින් මේ ළඟින් ඉන්න කට්ටිය කරගිලා කරගිලා ඈතට යනවා. මෙහෙම මෙහෙම ඈතට යනවා. එයා තමයි ටිකක් කියලා ආවට පස්සේ මෙතනට ගියේ. ඒත් මෙතන හිටපු අංශු තමයි මෙතනට ගියා කියලා එයා උපකල්පනය කරන්නේ. උපකල්පනය නෙවෙයි ඒක එහෙම තමයි වෙන්නේ. හරිද? ඒත් මේ අංශු ටික වෙලාවකට පස්සේ මෙතනට යනවා. හැබැයි බාහිරින් කවුරුත් ඇවිල්ලා ගුරුණයක් දාලා ව්‍යාවර්තයක් එහෙම දාන්නේ නැහැ. ගුරුණය කියන්නේ ව්‍යාවර්තකෙන් දෙකම එකක්. එහෙම කවුරුත් බාහිරින් ව්‍යාවර්තයක් දාන්නේ නැහැ. එහෙනම් අපිට මේ පද්ධතියට මේ අංශුවට කෝණික ගම්මිත සංසිඳීමේ දාන්න පුළුවන්. එයා කියනවානේ බාහිර ව්‍යවර්තය නැත්තම් පෙර ඕනි ගම්මිත පසු කෝණ ගම්මිත වල සමානයි. හරිනේ. හරි එහෙනම් මම කරනවා මෙහෙම. ඉස්සෙල්ලාම අපිට දෙල තියෙනවා මෙයාගේ වේගය. ඕගලන් දන්නවනේ කෝණික ගම්මිතාවය කියන්නේ රේඛික ගම්මිතාවේ ඝූර්ණය. ඒ කියන්නේ රේඛික ගම්මිතාවය වැඩි කරනවා දුරෙන්. රේඛික ගම්මිතාවය දුරෙන් වැඩි කරාම එනවා කෝණික ගම්මිතාවය. මම හිතන්නේ ඒක දන්නවා ඇති ඕගලන්. ඔප්පුගිරි මම කියලා තිනවා සාමාන්‍ය ඉගෙන ගන්නකොට ඔප්පුගිරි ඉගෙන ගන්න ඉතුරු ගණන් හදන්න ලේසි කියලා. මේ වගේ ගණන් හදන්න හරිම ලේසි එහෙම හදුවා. එහෙම ඉගෙන ගත්තාම ලේසි. හරි ඉස්ලාම මම මෙන්න මේකේ මේ අංශුවේ රේඛික ගම්මිතය කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය. හරිද? m වැඩි කිරීම 150. එතින් m වැඩි කිරීම 100 තමයි 150 තමයි යකේ රේඛික ප්‍රවේගය. ඉතින් රේඛික ප්‍රවේගය මෙන්න මේ ලක්ෂ්‍ය දන් ගුණන ගන්නයි ඕනේ. මේ රේඛික ප්‍රවේගය ගුණනේ. ගුණන ගන්න නම් මොකද කරන්නේ? දුරෙන් වැඩි කරන්න තියෙන්නේ. එහෙනම් m වැඩි කිරීම 150 වැඩි කරනවා මම දුරෙන් 80ෙන් වැඩි කරනවා. ඉතින් මට එනවා මේ o ලක්ෂ්‍ය වටා මෙතනදී ගුරුණේ කීයද කියලා මම සෝරි කෝණික ගම්මිතාව කීයද කියලා එනවා. ওই විදිහටම මේ ලක්ෂ්‍ය වට මෙතනදී කෝණික ගම්මිතාව හොයනවා. කොහොමද හොයන්නේ? m වැඩි කිරීම v ගෙන් එනවා රේඛික ගම්මිතාවය. කියන්නේ m වැඩි කිරීම v ගෙන් රේඛික ගම්මිතාව වෙනවා. ඒක 40 වැඩි කරනවා. කියන්නේ දුරෙන් වැඩි කරනවා. වැඩි කරාම මට එනවා රේඛික ගම්මිතාවේ ගුරුණේ. කියන්නේ කෝණික ගම්මිතාව වෙනවා. ඒතර මෙතන තියෙන්නේ 150 දුරින් තියෙනකොට කෝණික ගම්මිතාව. මේ තියෙන්නේ 40 දුරින් තියෙනකොට කෝණික ගම්මිතාව. අපි දන්නවා බාහිර ව්‍යවර්තය නැත්නම් මේ ගම්මිතාව දෙක සමාන වෙන්න ඕනේ. කියන්නේ 150 මේ මේක තමයි මේ දාලා තියෙන්නේ. මේක තමයි මේ දාලා තියෙන්නේ. ඒතර ආට මේ ඔයගලන් හරම් පුළුවන් v කියන්නේ 300 කියලා. පැහැදිලිද? පොඩි තරකයක් මේ හිතින් හදන්න පුළුවන්. වේගය මේ දුර දෙගුණයක් වෙනකොට මේ දුර මෙතන ඉඳන් අඩක් වෙලා තියෙනවනේ නේද වේගයත් දෙගුණයක් වෙනවනේ ගුණිතයෙන් තියෙන්නේ මේ. හිතෙන් හදන්න පුළුවන් මේක ගුණිතක් ඒ කියන්නේ වේගය දෙගුණ වෙන්න ඕනේ. හරි. ඒ හින්දා තමයි මේ 300ක් කියලා ඇවිල්ලා තියෙන්නේ. අන්න 300ක් m machine එකයි කියලා තියෙන එක තමයි උත්තරය වෙන්න ඕනේ. හරි. එහෙම උත්තර තියෙනවා 25 4 තමයි උත්තරය වෙන්න ඕනේ. හරි. අපි නම් ඊළඟ වීඩියෝ එක එතනින් හර කතා කරමු.